ජාතික ජනබලවේගයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩල සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. ඡන්ද කල් දැමීම සඳහා ව්‍යවස්ථානුකූලව තියෙන පාරවල් දෙකයි. එකක් පාර්ලිමේන්තුව. අපි ඡන්ද කල් දැමීම සඳහා පාර්ලිමේන්තුවේ ගහන්න පුළුවන් සියලුම උපක්‍රම යටි ගේම් සියල්ල පරාද කරලා ඉවරයි. අය පාර්ලිමේන්තුව රා ඡන්ද කල් දාන්න බෑ. ඊළඟ ඡන්ද කල් දාන්න දෙන එකම ක්‍රමය මොකද්ද? අධිකරණේ. එඳ ඡන්ද කල් දැමීම සඳහා එක තිබෙන අවස්ථාවක් තමයි පාර්ලිමේන්තුවෙන් ඊළඟ තියෙන අධිකරණේ. පෙබරවාරි මාසේ 10 වෙනිදා නඩුවක් තියෙනවා. පෙබරවාරි මාසේ 10 වෙනිදා වෙනකොට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා ඉවරයි. අධිකරණයක් කරන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඡන්දය කියන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම. ඒ නිසා ඡන්දගෙන කිසි දිගඩියාවක් තියාගන්න එපා. දැන් මේ ඡන්දේ ලබා ගැනීම සඳහා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තුවේ අධිකරණයේ මහපාරේ සටන් කරන බව අපි තමුන්වන්සල් සාතික කරන. රනිල් වික්‍රමසිංහ එක වෙලාවකද කිව්වා, "ආ හිට්ලර් වගේ කිව්වා." හරිද? හිට්ලර් හිටියනම් තව පාරක් පිටි තියාගන්න. පාරට බැස්සොත් බලාගෙනයි කිව්වා. අපි නෑ ඔයා ඒ පිට්ටනිය කඩුව කරකව කරකව ඉන්න කිව්වා. අපි බැස්සලේ ඒ පිට්ටනියට. ගැටුම්කාරී පිට්ටනියක යට වුණා උනෝ. ප්‍රචණ්ඩකාරී පිට්ටනියක යට වුණා උනෝ. අපි කිව්වා රනිල්, "අනේ ඔයාගේ ගැටවලට අපි අහුවෙන්නේ නෑ." ඔයා පිට්ටනියට වෙලා කඩුව කරකව කරකව ඉන්න කියලා අපි එළිය පිට්ටනියක් හදුවා. දහස් සංඛ්‍යාත ජනතාව එකතු වෙලා තියෙන්නේ ජාතික ජනබලවේගය එකතු වෙලා එළිය හදපු පිට්ටනිය. දැන් අපි රනිල්ට කියන්නේ එන්න ඒ පිට්ටනියට. ඔයා දාන බෝල වලට අපි බැට් කරපු කාලේ ඉවරයි. ඕගොල්ලෝ හදන පිටිවල අපි සෙල්ලම් කරපු කාලේ ඉවරයි. දැන් මේ රටේ දේශපාලන පිටිය සකස් කරලා තියෙන්නේ ජාතික ජනබලවේගය මෙතෙන්ට එන්න සෙල්ලම් කරන්න. බැට් කරන්න. සීසී කඩ විසිරුණු සිටිබිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නැතිබ උදකලා වේ තනි වී සිටියම් සිහින ආතරේ එක වැටුණා වාගේ නිමක් නැ රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න